never stop moving. Never stop, never stop moving when life's calling you. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව ඒ එක් එක් ස්ථානවල ස්ථාන 8ක පිපිරීම් සිදු වුණා. ඒ ස්ථාන 8ේ පිපිරීම් වලින් වලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙක් සම්බන්ධ වෙලා තිබුණා. ඒ එක් එක් ස්ථානවල සිදු වූ පිපිරීම් වලට අදාළ ඒ බෝම්බකරුවන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ විස්තරත් ඒ වගේම දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ බාරේ සිටින සැකකරුවන් අතුරින් මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සමීපතමයින් කිහිප දෙනෙක් පිළිබඳවත් තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමටයි සූදානම් වෙන්නේ. ඒ අනුව මුලින්ම කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු අලවුඩීන් අහමඩ් මුවාත්, අලවුඩීන් අහමඩ් මුවාත් සෙන්ට්‍රල් පාර මට්ටක් කුලිය. මොහුගේ සහෝදරයා මේ වන විට අපරාධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර සිටිනවා. ඔහු මේ ක්‍රියාකාරකම් වලට ඔහුගේ ඒ මරාගෙන මැරෙන බෝම්බකරුට සහෝදරයාට සම්බන්ධකම් දක්වපු දායක වුණු පුද්ගලයෙක්. අංක 2 කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය. එහි මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහොම්මදු හස්තුන්. අච්චි මොහොම්මදු හස්තුන් AFC පාර වාලච්චේන. මොහුගේ බිරිඳ සාරා යනාය. අපි පසුගිය දින මාධ්‍යවලින් ප්‍රසිද්ධියට පත් කරපේ ඡායාරූප 6න් එක් තැනැත්තියක්. මේ සාරා යනායත් කල්මුනේ සයින්ද මර්දුවල සිදුවුණුයේ පිපිරීමේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙන බවටයි සැක කරන්නේ. සාරා කියලා කියන්නේ මේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහොම්මදු හස්තුන් යනායගේ බිරිඳ. ඊළඟට කොළඹ කිංස්බරි හෝටලයේ සිදුවුණු පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්. ඔහුට ලිපින දෙකක් සඳහන් වෙනවා. අලුත් යොන් වේදිය කොළඹ 12 සහ බණ්ඩාරනායක මාවත කොළඹ 12. මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව හිටපු මේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ මේ වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වෙනවා. ඒ වගේම කොළඹ ශැංග්‍රිලා හෝටලයේ සිදුණු පිපිරීම. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය මේ ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2 දෙනෙක් විසින් පිපිරීම් දෙකක් සිදු කරගෙන තිබුණා. ඒ 2 දෙනාගෙන් එක් අයෙක් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්. මම නැවත සඳහන් කරන්නම්, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්. ලිපිනය හුඩයිකරන් පටුමග මුහිදීන් පල්ලිය පාර කාත්තන් කුඩි 3. මේ සහරාන්ගේ බිරිඳත් කුඩා දියණියත් මේ 2 දෙනා කල්මුනේ සයින්ද මර්දුවල සිදුණු ඔවුන් විසින් ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරගන්නා ලද ඒ පිපිරීමෙන් තුවාල ලබා මේ වන විට අම්පාර රෝහලේ සිටිනවා පොලිස් ආරක්ෂාව බාරේ. ඒ වගේම මේ මොහොමඩ් සහරාන් යන අයගේ පියාත් සහෝදරයන් 2 දෙනා, ඒ සහෝදරයන් 2 දෙනා රිල්වාන් සහ ෂෙයිනි කියන 2 දෙනා. ඒ 2 දෙනාත් මේ කල්මුනේ සිදුණු පිප්පු පුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවටයි විමර්ශන නිලධාරීන් සැක කරනු ලබන්නේ. ඒ වගේම මේ මොහොමඩ් සහරාන් යන අයගේ රියදුරු ලෙස කටයුතු කළ ආදම් ලෙබ්බේ, එහෙමත් නැත්නම් ගෆූර් යන අය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර සිටිනවා. එක් මීට පෙර අපි ඒ පිළිබඳව ප්‍රසිද්ධ කළා. ඒ ගෆූර් යන අය මේ සහරාන්ගේ සහෝදරයෙක් වූ ෂෙයිනි යන අයගේ බිරිඳගේ පියාවනවා. ඒ වගේම ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීම සිදු කරගන්නා ලද අනෙක් මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්. මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් මහවිල උද්‍යානය බේස්ලයින් පාර දෙමටගොඩ. ඔහුගේ පියාවන මොහොමඩ් යූසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් යන අයත් ඒ වගේම මේ බෝම්බ පුපුරවාගත් බෝම්බකරුගේ තවත් සහෝදරයින් 2 දෙනෙකුත් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වෙනවා. ඊළඟ සිද්ධිය මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදුණු පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් නසාර් මොහොමඩ් අසාත්
මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් කනත්ත පාර නවකාත්තන් කුඩි ලිපිනේ. ඊළඟට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ සිදුවුණු පිපිරීම. මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්ෂාෆ් අහමඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්ෂාෆ් අහමඩ් මහවිල උද්‍යානය බේස්ලයින් පාර දෙමටගොඩ. ශැංග්‍රිලා හෝටලේ එක් පුපුරවා ගැනීමක් කරපු ඉල්හාම් අහමඩ්ගේ සහෝදරයෙක් තමයි මේ ඉන්ෂාෆ් අහමඩ් කියලා කියන්නේ. ඒවගේ මේ ඉන්ෂාෆ් අහමඩ් කියලා කියන්නේ වැල්ලම් පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු. ඒවගේම මේ ඉන්ෂාෆ් අහමඩ්ගේ ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා.